අයිබන් කළ පිළිගන්න හැමම DevTubes YouTube channel එකට React Just Tutorial series එකේ දෙවෙනි lesson එක අද මම මේවලට ගෙනෙන්නේ. ඉතින් මේ video එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ local PC එකට local computer එකට කොහොමද React JS install කරගන්නේ කියලා. ඒ වගේම තමයි React JS development වලට අපිට ඕන කරන tools කොහොම මොනවද සහ ඒවා install කරගන්නේ කොහොමද කියලා තමයි අද මම මේ video එකෙන් ඔයාලට ගෙනෙන්නේ. හරි අපි දැන් බලමු කොහොමද Node JS install කරගෙන ඊට පස්සේ React JS install කරගන්නේ කියලා අපේ local computer එකට. ඉතින් අපි ඉස්සෙල්ලාම Node.js install කරගන්න ඕනේ. ඒකට Google එකට ගිහිල්ලා web browser එකේ එතනින් type කරන්න Node.js කියලා Google එකේ. ඊට පස්සේ enter කරලා පස්සේ Node.js website එක යනවාට click කරලා පස්සේ website එක ඇතුළට එන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට තියෙන button දෙකක් මෙතන version එකක් තියෙන්නේ 16.15.0 කියලා LTS කියලා. ඒ කියන්නේ long term support version එක. එතකොට දැන් current version එක තියෙනවා 18.1.0 කියලා. හරිද? එතකොට අපි බලමු මේ long term support version එක කොච්චර කාලෙකට support ද කියලා. මෙතනට ගියාට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ වගේ chart එකක්. එතකොට 16 version එක තමයි long term support කියලා දාලා තියෙන්නේ. එතකොට ඒක ending එක වෙන්නේ 2023. අපිට බලාගන්න පුළුවන් ඒ කියන්නේ active වෙලා තියෙනවා 2023 අපිට පල්ලි හරි කියලා පස්සේ මෙහෙම බලා ගන්න පුළුවන්. ඒක ටැක්ටිව් දෙනවා 2022 10 18 වෙනකන් යලා මේන්ටේන් දෙනවා. ඊට පස්සේ 2024 4 30 පස්සේ මේ 16 version එක අයින් කරනවා. ඒක කරන්ට් version එක තියෙන්නේ version 19 එක. එතකොට යාලගේ end of life date එක තියෙන්නේ 2025 4 30 මේන්ටේන්ස් දෙනවා 2023 10 18 වෙනකන්. එතකොට අපිට ගන්න පුළුවන් 2023 අපිට end of life තියෙන හින්දා Node.js 18 එක අපි ගමු Node.js 18 එක මේ විදිහට back වෙලා මෙන්න මේකේ තියෙන button එක click කරලා පස්සේ ඔයාට අදාළ setup එක download කරගන්න පුළුවන්. Already මම download කරන් තියෙන්නේ මේ setup එක. ඒ හින්දා මම මේක අපව download කරගන්න යන්නේ. මම මගේ download එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට තියෙන setup එක මම install කරගන්න. ඒකට double click කරලා ඊට පස්සේ මේ විදිහට window එකක් open වෙනවා. මේකෙන් next දෙන්න දුන්නාට පස්සේ මෙතනින් මෙන්න මේ විදිහට agreement එක එනවා. user license agreement එක. ඒකෙන් මම tick එක දාලා next button එක දෙන්න. දුන්නාට පස්සේ මෙතනින් අහනවා install වෙන්න ඕනේ path එක. ඉතින් මෙන්න මේ default path එකම තියන්න දෙන්න. ඊට පස්සේ next press කරන්න. ඊට පස්සේ මේ ටිකත් මේ විදිහටම තියන්න. මේ default settings ටික තියන්න. මෙතන ඉන්න මොකක්ද කරන්න ඕනේ වට next දෙන්න. දුන්නාට පස්සේ මෙතනින් අහන automatically install the necessary tools. අනිවාර්යයෙන් මෙන්න මේ ටික එක දාන්න. ගමතක් කරන්න එපා. interest next දාන්න. ඒ කියන්නේ ඒක අපි install වෙන අතරතුර අවශ්‍ය මොන හරි tools තිබ්බොත් ඒව automatically install වෙන්න තමයි මේ ටික එක අපි දාන්නේ. interest next දෙන්න. දුන්නට පස්සේ මෙතනින් අපහු වලට install කියලා button එකක් තියෙනවා. ඒ button එක click කරන්න. click කරලා පස්සේ මේ විදිහට installation එක ආරම්භ වෙනවා Node.js වල. ඊට පස්සේ මේන පොඩි button එක මෙන්න මේ window එක yes දීලා permission එක දෙන්න. දුන්නට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් installation එක start වෙනවා. ඊට පස්සේ මෙතන ඉවරනා Node.js has been successfully installed කියලා ඒකෙන් finish දෙන්න. finish දුන්නාට පස්සේ මේ වගේ CMD එක open වෙලා මෙන්න මේ විදිහට පොඩි message එකක් pop up වෙනවා. ඒතර යටිම තියෙන මෙතන press any key to continue කියලා. ඔයාලා මේකෙන් වට කැමති එකක් button එක press කරන්න මම enter වන්න. අපහු සැරයක් කියනවා press any key to continue කියලා. මම ආයෙමත් සැරයක් enter එබුවා. ඊට පස්සේ අපි බලා ගන්න පුළුවන් අපහු මේ විදිහට පොඩි permission box එකක් එනවා. ඒකෙන් මම yes දෙනවා. දුන්නාට පස්සේ මේ විදිහට PowerShell එක වුණා. Windows PowerShell එක වුණා. installation එක ආරම්භ වෙනවා. ඇත්තටම මේකට සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒක depend වෙනවා ආගේ computer එකේ තියෙන powerful එකත් එක්ක. එතකොට මේ installation එක අවසන් වුණාට පස්සේ අපිට Node.js version එක බලා ගන්න පුළුවන්. අපි මේක install වෙනක මම ප්‍රොඩක්ට් ස්කිප් කරලා දාන්න මේ installation එක. Node.js installation එක අවසන් වුණාට පස්සේ අපිට චෙක් කරගන්න පුළුවන් අපේ node version එක npm and
LPX version අපි චෙක් කරගන්න ඕනේ. ඉතින් ඒකට මම මේ විදිහට search bar එකේ cmd කියලා ගහලා මේ වෙන command prompt එක right click කරලා run as administrator කියන එක select කරනවා. ඊට පස්සේ මෙතනින් එන permission එක නියස් දෙන්න. දුන්නාට පස්සේ මේ විදිහට open වෙන අපේ command prompt එක. ඊට පස්සේ මම අපේ npm version එක ඉස්සෙල්ලා බලා ගන්නවා. මේ විදිහට npm -v හරි, එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ npm version එක. ඊට පස්සේ npx version එක බලා ගන්න මම. හරි, ඊට පස්සේ node version එක බලා ගමු. node -v. හරි, එතන අපේ node version එක මෙතනින් පෙන්නනවා. ඒ කියන්නේ අපේ computer node install වෙලා තියෙනවා 64. හරි, ඊට පස්සේ මම යන්නේ අපේ computer එකට react.js project එක download කරගෙන open කරගන්න. ඉතින් ඒකට ඉස්සෙල්ලා මම මේ desktop එකේ right click කරලා new folder එකක් හදාගන්න. මම එකට දෙන්නම් react js කියලා folder එකේ name එක. ඊට පස්සේ මම මේ folder එක තුඩ ගිහිල්ලා මෙන්න මේකේ මේ තියෙන path එක copy කරගන්නවා. copy කරගෙන මම අපව cmd එකට ගිහිල්ලා මම මේ මගේ c drive එකේ මුලටම යනවා. එතකොට මට ඒක කරන්න ඕනේ මේ විදිහට cd type කරලා මෙන්න මේ විදිහට command එකක් දෙන එක. හරි, ඊට පස්සේ මම මේ හරිය මම අර copy කරගත්තු path එක මේ විදිහට paste කරගන්නවා. කරලා මම මේකේ මුලටම ගිහිල්ලා මෙන්න මේ users කියන තැනින් මෙන්න මේ විදිහට c එක remove කරලා එවෙන්නට මම මෙතන cd කියලා දෙනවා. ඒ කියන්නේ change directory කියන එක. ඊපස් මම enter press කරනවා. එතකොට මම දැන් ඉන්නේ මෙන්න මේ folder එක ඇතුළේ තමයි මම මේ command prompt එකේ තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන react app එක install කරගන්න මේ විදිහට npx create react dash app my first app කියලා. මේ my first app කියන්නේ මට අවශ්‍ය මගේ react project එකේ name එක, application එකේ. ඊට පස්සේ මම මේ විදිහට ඒකට මේ npx කියලා කියන්නේ node package execution tool එකක්. ඒක එතනම තියෙන්නේ node packages execute කරන්න, ඒ කියන්නේ installation management කරන්න වගේ දේවල් වලට තමයි අපි මේ npx use කරන්නේ. මේ npx එක ඉන්නේ npm version 5.2 එකත් එක තමයි මේ npx එක ආවේ. ඊට කලින් අපි මෙතන npx වෙනට use කරේ npm කියලා node package manager එකෙන් direct අපි create react app එක download කරගෙන install කරගත්තා. හරි, ඊට පස්සේ මම මේ විදිහට මෙතනින් enter press කරන්න. enter press කරාට පස්සේ ඔයාලට මේ විදිහට පොඩි command එකේ ඒකේ y type කරලා enter බන්න. enter කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ other directory එකට react install වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට installation එක ආරම්භ වෙනවා. මේකට සාමාන්‍යයෙන් විනාඩි 2-3 කාලයක් විතර බෑ වෙනවා. මම මේ පාට් එක skip කරලා ඉදිරි පාට් එකට move වෙනවා. react.js successful install වුණාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ terminal එකේ මේ විදිහට වැටලා තියෙනවා happy hacking කියලා. ඊට පස්සේ මෙතන අපිට කරලා suggestion දීලා තියෙනවා මේ විදිහට අපේ react.js application එකේ තියෙන directory එකට change කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට npm start කියලා අපේ server එක node server එක install කරගන්න කියලා මේවලා සෙටස් කරලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට කරගමු. මම මේකට මේ විදිහට මෙතනින් ගහන්න cd. ඊට පස්සේ my tab එක බලලා එතකොට මට auto fill වෙනවා මගේ path එක. ඊට පස්සේ මම මෙතනින් enter කරනවා. ඉතින් පස්සේ මේ විදිහට මම දැන් ඉන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ, අපේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක ඇතුලේ. ඊට පස්සේ මම මේ හරියෙන් npm start කියලා ටයිප් කරලා enter press කරනවා. enter press කරලා පස්සේ මේ විදිහට වැටෙන අපේ node js වලින් පොඩි message එක. ඊට පස්සේ මම මේකේ මෙන්න මේ windows security alert එකේ මම allow access දෙනවා. දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ බ්‌රවුසර් එකේ මෙන්න මේ විදිහට react.js application එක successful open වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන මේ react.js දැන් අපි
development කරද්දී අපිට අවශ්‍ය වෙන tools සහ text editors install කරගන්න. ඉතින් ඒකට ඇත්තටම මම භාවිත කරන්නේ VS code එක, Visual Studio code එක මගේ text editor එක විදිහට. මම මේක open කරගන්න. මේ විදිහට open කරගෙන මම මේකට extension ටිකක් දාගන්නවා මගේ React JS development වලට. ඉතින් already මම මේ extension ටික දාගෙන ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒ අවශ්‍ය කරන extension මොනවද කියලා. ඇත්තටම මෙන්න මේ අපිට auto fill, tag auto fill වෙන extension ටික දාගන්න ඕනේ. ඉතින් ඒ ටික වට දාගන්න මේ විදිහට search bar එකේ VS code වල මෙන්න මේ මෙතන මෙන්න මේ තියෙන extension කියන එක ගියට පස්සේ මේ විදිහට එන search bar එකේ මෙතනින් ගහන්න auto කියලා search කරගන්න. එතකොට ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට extension හතරක් තියෙනවා. මෙන්න මේ හතර install කරගන්න. දැන් මම install කරන් ඉන්න හින්දා තමයි මට මෙහෙම installation button එකක් පෙන්වන්නේ නැත්තේ. නැත්නම් ඔයාට මේ විදිහට install කියලා නිල් පාට button එකක් එනේ. එතකොට ඔයාලා ගන්න තියෙන නිල් පාට button එක උඩ click කරන්න. එතකොට ඒක install වීම ආරම්භ වෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි ඔයාට තව extension එකක් තියෙනවා. Path කියලා. ඒ කියන්නේ අපේ React වල path එක auto fill වෙන extension. එතකොට ඔයා මෙන්න මේ path auto complete කියන එකයි මෙන්න මේ path intelligence කියන extension එකයි මේ දෙකම මතක නැතුව install කරගන්න අර විදිහටම තමයි install කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට තව extension තියෙනවා ES7 කියලා ගමුවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා ES7 React Redux කියලා මෙන්න මේ extension එක. ඒක තව install කරගන්න දැන්ට already මම ඒක install කරගෙන ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ ES7 මෙන්න මේක අවශ්‍ය වෙන්නේ නැහැ අපි මේක install කරගෙන ඉන්නවා. මේකත් ඔයාලට install කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට ආය ගන්න පුළුවන් prettier. ඒකට මෙන්න මේ විදිහට prettier කියලා type කරලා පස්සේ මෙන්න මේ විදිහට එන extension එක. ඒකට ඒක බලන්න මම click කරන්න. ඒකේ මෙන්න මම දෙක already install කරගෙන ඉන්නේ. තව මෙතන extension ටිකක් තියෙනවා prettier කියලා. ඒක නෙමෙයි ඔයා download කරගන්න ඕනේ. මෙන්න මේ උඩින් මෙන එක. ඒකේ 2 million වගේ download rate එකක් තියෙනවා මේකේ. එතකොට මේ extension prettier කියලා කියන්නේ අපේ React JS වල code format එක. එහෙම නැත්නම් අපේ code එකේ formatting හදාගන්න අපි use කරන extension එක තමයි prettier prettier කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මේ විදිහට අපි VS code වලට අවශ්‍ය extension ටික install කරගත්තාට පස්සේ මම ඊළඟට යන්නේ අපේ Google Chrome එකට අවශ්‍ය කරන extension ටික install කරගන්න. මම මේ close කරන්න. close කරලා මම Google Chrome එක open කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට කෙලින්ම Google එකට ගිහිල්ලා මෙතනින් ගහනවා React JS developer extension for Chrome කියලා. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා React developer tool. ඒක තමයි extension එකේ name එක. මට ඇත්තටම මේකේ name එක මතකලා තිබ්බේ මොකද මමත් මේ කාලෙකින් තමයි React JS install කරන්නේ. මෙන්න මේ tool එක තමයි React developer tools කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ tool එක අපි ඇත්තටම use කරන්නේ මේ React අපි භාවිත කරන React application එකේ components අපිට root tag විදිහට එහෙම නැත්නම් tree view එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒක select කරන්න පුළුවන්. එතකොට ඒවල තියෙන props, hooks, states වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. සහ මේකේ තියෙන තව එක feature එකක් තමයි මේ React developer tool එක අපි add කරගත්තට පස්සේ මේ විදිහට හරි install කරලා පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් React developer tools කියලා තියෙනවා. එතකොට මෙතන මම click කරලා පස්සේ වල දැන් පේන ඇති this page does not appear to be using React. ඒ කියන්නේ මේකේ තියෙන එක feature එකක් තමයි මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ React JS use කරන site මොනවාද. උදාහරණයක් විදිහට දැන් මම අපේ app එකට යන්න ගේ රිෆ්‍රෙෂ් කරගන්න මෙතන. එතකොට බලන්න පුළුවන් මෙතන මේ icon එක අතු පාට වුණා. එතකොට ඒක තියෙනවා this page is used in development build of React. ඒ කියන්නේ අපි මේක තාම building වල development වල use කරන්නේ. එහෙනම් මෙතන කියන්නේ මේක build කරන්න use කරන React project එක කියලා. ඒ වගේම තමයි එතකොට ඔයාලට මම යන React JS website එකට විදියට ගියට පස්සේ මෙතන පේනවා නිල් පාට වෙලා තියෙනවා. එතකොට මෙතන ඉන්නවා this page is used in the production build of React. ඒ කියන්නේ මේ website එක build කරලා තියෙන React වලින් කියලා මෙන්න මේ extension එකෙන් පෙන්නනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් යන site වලදී
ඒ සයිට් මොන රියක්ට් ජේස් වලින් යූස් කරලා තියෙන්නේ මොන සයිට් එකද කියලා ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් වලට ගෙනාවේ කොහොමද මේ රියක්ට් ජේස් අපේ ලෝකල් පීසර් ඉන්ස්ටෝල් කරගන්න සහ රියක්ට් ජේස් ඩෙවලොප්මන්ට් වලට අවශ්‍ය කරන එක්ස්ටෙන්ෂන් මොනවාද, ඒ වගේ මේවා ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ රියක්ට් ජේස් කොහොමද අපේ බ්‍රවුසර් එකේ වැඩ කරන්නේ සහ ඒකේ කෝ ෆන්ඩමෙන්ටල් කන්සෙප්ට් එක අපි පොඩ්ඩක් ඩීප් කතා කරලා බලමු ඊළඟ වීඩියෝ එකේ.